වක්‍ර ටීවී යුගයේ සයිබර් අන්ධකාරය අයිබෝවා වක්‍ර ටීවී අද අපි ඇවිල්ලා ඉන්නේ අපූරු පුද්ගලෙක් හොයාගෙන කාර්ය බහුලත්වයේ මැද්දේ කොහොම හරි වෙලාවක් වෙන් කරගෙන අද අපි මෙතනට ආවේ ක්‍රිකට් ගැන කතා කරන්න. මොකද ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉහළ තැනක ඉන්න අපූර්ව පුද්ගලෙක් තමයි මෙතුමා. මම කවුද කිව්වොත් එහෙම ද චාන්ස් ස්පෝර්ට්ස් අධිපති ලසන්ත අමරසිංහ මහතා. අයිබෝවන් කියලා කියන්න. අපි මුලින්ම කතා කරමු දැන් ජාතික කණ්ඩායම ලංකාවට ආවා. මේකත් එක්ක වර්තමාන ක්‍රිකට් තත්ත්වය ක්‍රිකට් සම්බන්ධ ඔබතුමාට මොකද කියන්න තියෙන්නේ? අපේ ටෙස්ට් මැච් එක පැරදුනාට අපි ටෙස්ට් මැච් දෙකම පැරදුනා. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ ස්පිනර්ස්ලාට තමයි විකට් එක හැදුවේ. ඒ එකම ඉන්දියාවගේ විශාල රටක IPL සෙල්ලම් කරලා ඒ එකම ICC එකෙන් අපිට වඩා හුඟක් මැචස් හම්බ වෙනවා ඒගොල්ලන්ට ඉන්දියාවට. ඉතින් අපිට ටෙස්ට් මැචස් හම්බ වෙනවා හරිම අඩුයි. අපේ බැලුවාම පරණ වාර්තා බැලුවාම අපිට ටෙස්ට් මැචස් හම්බ වෙනවා හරිම අඩුයි. ඉතින් අපිට එක්ස්පීරියන්ස් එක එක පාට අපි T20 මැච් සෙල්ලම් කරලා ඊට පස්සේ 50 ඕවර් සෙල්ලම් කරලා ඊට පස්සේ ටෙස්ට් මැච් එක යනකොට හරිම අමාරුයි ඒකට හැඩ ගැහෙන්න. ඒ එකම අපේ ආගේ දුර්වලකම් ටිකකුත් තිබුණා. ඉතින් අපේ අය හරියට මේ ඉන්ජර්ඩ් වෙනවා. ඉන්ජර්ඩ් වෙන්න හේතුව තමයි තමන්ගේ සරසෞඛ්‍ය හරියට තියාගෙන නැති මේ කියන්නේ මේ පුහුණුම් කටයුතු හරියට කරලා නැතිවීම. අපි කියන්නේ මේ හෝම්වර්ක් කියලා. තමන්ට තමයි දැනෙන්නේ ක්‍රිකට් ආයතනයේ පුහුණුවීම් වලට ගියාට පස්සේ දැන් සංගක්කාලේ මේ කාලේ සෙල්ලම් කරනකොට ඒගොල්ලෝ ප්‍රැක්ටිස් වුණාට පස්සෙත් මේ ගිහිල්ලා තනියම සෙල්ලම් කරනවා. ඉතින් ඒගොල්ලෝ මේගොල්ලෝ දැනගන්න ඕනේ අපේ මේ ප්ලේයර්ස්ලා හැම වෙනම තනියෙන් ගිහිල්ලා තමන්ගේ වීක් පොයින්ට්ස් ටික හොයාගෙන තනියෙන් සෙල්ලම් කරන්න. ඔබතුමා කෝච් කෙනෙක්. ඔබතුමා කෝච් කෙනෙක් හැටියට කියන්නේ ප්ලේයර්ස්ලාගේ වැරද්ද කියලාද? මේක කෝච්ගේ අතේ නෙමෙයිද තියෙන්නේ ක්‍රිකටර්ස්ලව රෙඩි කරලා ඒවට පුහුණු වීම කරලා ඒක තියෙන්නේ කෝච් අතේ නෙමෙයිද? නෑ මේක ඇවිල්ලා මේ ප්ලේයර්, කෝච්, මැනේජ්මන්ට් එක මේ ඔක්කොම බලපානවා. මැචස් මේ ඔක්කොම බලපානවා. ඉතින් ඒක තමයි අර මම කිව්වේ අපේ දැන් හොඳ ප්ලේයර්ස්ලා ඉන්ජර්ඩ් වුණාම අපිට දාන්න වෙන්නේ ඊට පල්ලෙහා ඉන්න අයනේ. එතකොට දැන් අපි ගත්තොත් ඔස්ට්‍රේලියාවේ එක ප්ලේයර් කෙනෙක් රිප්ලේස් කරන්න ප්ලේස්ලා හතක් ඉන්නවා එකම ලෙවල් එකේ. අපේ එහෙම නෙමෙයි. අපේ දැන් බැලුවාම පර්සන්ටේජ් බැලුවාම එන්නේ පල්ලෙහා තියෙන්නේ. ඉතින් දැන් අපි ටෙස්ට් මැච් එක බැලුවාම දිනුකරත්න සෙන්චරි එකක් කියන්නේ සෙන්චරියක් ගන්නවා. ඉතින් ඒ සෙන්චරියේදී ගන්න අමාරුම විකට් එකක ලෝකේ තියෙන අමාරුම සයිඩ් එකකට. ඉතින් ඒ වගේ ටැලන්ට්ස් තියෙන අය අපි හොයා ගන්න ඕනේ නැත්නම් ඒ විදිහට හදා ගන්න ඕනේ. මං කියන්නේ ඔක්කොම අය හොඳයි. මං කියන්නේ අපිට ටෙස්ට් මැච් හම්බ වෙනව අඩුයි. අර T20 වල බර කරලා 50 ඕවර්ස් වල බර කරලා තමයි දැන් වර්ල්ඩ් එකේ මැචස් ටික යන්නේ. ඉතින් දැන් ගාක් අය දවස් 5ක් ඉන්න ටෙස්ට් මැච් වලින් ඈත් වෙලා ඉන්නවා. ඒක මම හිතනවා ඒ වගේ පැත්තකුයි ඒ එකම අපිට අපේ ලංකාව හොඳ කෝචස්ලා ඉන්නවා. අපි පිටරට කෝචස්ලා ගෙනල්ලා අපේ ලංකාවට අපේ කෝචස්ලාව අයින් කරලා එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකම 1996 ඉඳන් මේ දක්වා අවුරුදු 26ම එකම කට්ටිය තමයි මේ පරිපාලනයේ ඉන්නේ. එතකොට එතන දූෂිත දේවල් වෙනවා නම් දූෂිත තැනක් නම් එතන අපිට බලාපොරොත්තු වෙන්න බෑ ක්‍රිකට් ඉම්ප්‍රූව් වෙයි කියලා. ඉතින් මම දකින දේ තමයි එතනට පරිපාලනයත් හොඳා එන්න ඕනේ ක්‍රිකට් සෙල්ලම් කරපු. ඉතින් එතන ව්‍යවස්ථාවක් තියෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න නැතුව කවදාකවත් එතන පරිපාලනය හදන්න බෑ. හොඳ දක්ෂයා ඉන්නවා. ඒගොල්ලන්ට එන්න විදියක් නැහැ එතනට. ඒ එකම ඇවිල්ලා අපේ ක්ලබ් ක්‍රිකට් තියෙනවානේ. ක්ලබ් ක්‍රිකට් වල අපේ මේ ක්වොලිටි එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ටීම්ස් 25ක් 30ක් විතර දාගෙනවා Tier A Tier B කියලා. මම කියන්නේ ප්‍රොවින්ෂල් වගේ මැචස් ගහන්න ඕනේ. අපි ප්‍රොවින්ෂල් වගේ මැචස් සෙල්ලම් කරන්න ඕනේ. දක්ෂ ටීම් ටික අපි හොයලා ගන්න ඕනේ. දැන් ඉන්දියාව වගේ ලොකු රටක ඒ වගේ දේවල් වෙනවා. ප්ලේස්ලට වෙනම A ටීම් වගේ තියෙන එකට වෙනම ගෙවනවා හොඳට. අපේ අය ප්‍රොෆෙෂනල් වුණාට 96න් පස්සේ අපේ දැන් ඉන්න ප්ලේස්ලට ක්ලබ්ස් ක්‍රිකට් සෙල්ලම් කරන අයට ඒ ගෙවන ගණන් එහෙම අඩුයි. ඒතකොට ඒවා රැකියාව කරගෙන ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. අපේ අයගේ ඇත්තර මම මේ හැමදාම දකින්නේ ආර්ථික ප්‍රශ්නයන් සහ දූෂණය. අර්බුදයේ එතකොට මේ ක්‍රිකට් වැටීමට හේතුව මේක දැන් ගොඩ ගන්නව බෑ කියන තැන තමයි ගොඩක් අය ඉන්නේ. ඒකට හේතුව එතකොට මේ ආර්ථික අර්බුදයේ. නෑ සමහරලාට දිනනකොට හොඳ කියනවා, පරදිනකොට වැරදි පේනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි මම දකින්නේ. මොකද ඔක්කොම හොඳ ටෙස්ට් මැච් වල සෙල්ලම් කරපු අය හුඟක් හොඳයි. හැබැයි මම දකින අඩුපාඩු තියෙනවා. ඉතින් මේ ප්ලේස්ලා දැනගන්න ගන්න chance එකක් දුන්නා මේකේ උපරිම ප්‍රයෝජනය ගන්න. මොකද පරිපාලන කට්ටියට නෙමෙයි පරිපාලනය කරන කට්ටිය නෙමෙයි ග්‍රවුන්ඩ් එකලා සෙල්ලම් කරන්නේ.
සෙල්ලංකාවේ ප්ලේයර්ස්ලා. ඒගොල්ලෝ දැනගන්න ඕන chance එකක් හම්බුනා මේක පුරම ප්‍රයෝජනය ගන්න. ඉතින් ඒකට ඒගොල්ලෝ දැනුම වර්ධනය කරගෙන ප්‍රැක්ටිස් කරලා දැන් හුඟක් අය තමන්ගේ ඇඟ තමයි හදාගන්න බලන්නේ. දැන් ඔබතුමා කියනවා මෙතන වැරද්ද තියෙනවා, අතන වැරද්ද තියෙනවා, පරිපාලන කතයි මේ හැමදේම ඔබතුමා එක දිගට කියනවා. හැබැයි වැරද්ද අපිට තාම හිතාගන්න බැහැ. වැරද්ද තියෙන්නේ කොතනද? පරිපාලනයේ වැරද්ද. වැරද්ද කියන්නේ සාමාන්‍යයෙන් ගත්තම දැන් අපි ගිහම වර්ල්ඩ් කප් එකක් අපි දිනලා 96 වර්ල්ඩ් කප් එකෙන් දිනලා අපි අවුරුදු 26යි. එතකොට නිකන් හිතන්න කාටවත් විසඳුන්නේ නැහැ. දැන් මහේල තමන්ගේ රැකියාව, තමන්ගේ ජොබ් එක රට වෙනින් හොඳටම කරනවා. එතකොට මහේල වගේ කෙනෙකුටත් මේක විසඳන්න බැරි නම්, අර්ජුන වගේ වර්ල්ඩ් කප් නායකට විසඳන්න බැරි නම් මේකට ක්ෂණික විසඳුම් නැහැ. අපි ක්‍රිකට් සෙල්ලම් කරා. ක්‍රිකට් ඇවිල්ලා කොයි සෙල්ලම් කරත් ඩිවිෂන් 1 ගහුවා, ශ්‍රී ලංකාව ගහුවා, ක්‍රිකට් කියන්නේ ක්‍රිකට්ම තමයි. 11ක් ගහන්නේ ග්‍රවුන්ඩ් එකේ ගහන්නේ, අම්පයර්ස්ලා දෙන්නේ ඉන්නවා. ඒ වගේ තමයි තියෙන්නේ. හැබැයි ඒකේ ක්වලිටියක් තියෙනවා. ඉතින් ඇත්තට අපි මේ ස්කෝල්වල ක්ලබ් ගහනවා වගේ නෙමෙයි, පිටරට ටීම් එකක් ගහනවා, විශේෂයෙන් ඉන්දියාවේ ටීම් එකක් ගහනකොට මේ අපේ ක්ලබ් ගහනවා වගේ නෙමෙයි. අපේ ක්ලබ් සෙල්ලම් කරනකොට, ක්‍රීඩා සමාජයක සෙල්ලම් කරනකොට ඒගොල්ලන්ට බෝලර්ස්ලා හුරුයි. එතකොට ෆාස්ට් බෝලර්ස්, ස්පිනර්ස්ලා හුරුයි. ඒගොල්ලෝ බය නැතුව ගහනවා. හැබැයි අපි පිටරට ගිහලා මැච් එකක් ගහනකොට ඒවන්ට ප්‍රෙෂර් එක වැඩි. ඒක තමයි අපිට තියෙන, අපි ඒකට හුරු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගත්තාම ලෝකේ ඕනම කෙනෙක් යම් කිසි දෙයකට බයක් තියෙනවා. ඊට පස්සේ චකිතයක් තියෙනවා. ඉතින් ඒ චකිතේ අපිට පේනවා හොඳටම. මැච්චර ගිහිල්ලා ඔච්චර ට්‍රේනින් කළත් ඒ මැච් එකේදී අපිට බැට් කරගන්න බෑ. අපි දැන් ඒක කිව්වා ස්පින් විකට් එකක් වත් ටෙස්ට් මැච් දෙකම ගැහුවේ. එතකොට හැබැයි බුම්රා විකට්ස් ගත්තා ෆාස්ට් බෝලකින්. ඉතින් ඒගොල්ලන්ගේ ඔක්කොමයි විකට්ස් ගත්තා. ඉතින් මම දකිනවා දක්ෂතාවය තමයි එතන තියෙන්නේ කියලා. බුම්රා වැඩි දිව්වෙත් නෑ, ළඟ ඉඳගෙන විකට්ස් හැම මැච් එකේම විකට්ස් ගත්තා. හැම ඉනිං එකේම විකට්ස් ගත්තා. ඉතින් මම කියන්නේ දක්ෂකමට වෙලාවක් තැනක් නෑ. ඉතින් මම කියන්නේ ස්පිනර්ස්ලා අපේ හොඳට කරාට අපිට මීට වඩා බැටින් වලින් අපිට හුඟක් ඉස්සරහට යන්න තිබුණා. ඉතින් මම බැටින් වල හුඟක් වීක් පොයින්ට්ස් දාගෙන මම කියන්නේ හෝම්වර්ක් කරේ නැහැ කියලා. හරියට ඒකම අපිට කෝචස්ලාගේ ප්‍රශ්න තියෙනවා නැත්තේ නෙමෙයි. අපිට දැන් හොඳට කෝච් කරපු හිටු පරණ කෙනා දැන් ගිහිල්ලා, ඉතින් දැන් අලුත් අය එනවා, ඒවට හුරු වෙන්න ඕනේ. පරිපාලනයේ ප්‍රශ්න තියෙන හින්දා තමයි සාමාන්‍යයෙන් ඕනම දෙයක් මේ වෙනස් වෙන්නේ. පල්හැඩනේ පරිපාලනයේ හින්දා තමයි ඕනම දෙයක්, ව්‍යාපාර වේවා, රටක් වේවා, ආයතනයක් වේවා, ඕනම දෙයක් ප්‍රශ්න තියෙනවා නම් ඒ ඇවිල්ලා පරිපාලනයේ අවුලක් හින්දා තමයි මම දකින්නේ. දැන් 1996 අපි වර්ල්ඩ් කප් එක දිනුවා. හැබැයි 1996 ඉඳලා අවුරුදු 26ක් ක්‍රිකට් කියන ජාතික ක්‍රිකට් කණ්ඩායම කියන දේ ගැන, ක්‍රිකට් කියන දේ පරිහානියට පත් වුණා මිසක් ඒ දේ ඉස්සරහට ආවේ නැහැ, පස්සට විතරයි ගියේ. මේකට හේතුවක් විදිහට ඔබතුමා දකින්නේ මොන වගේ දෙයක්ද? මම දකින්නේ සැලස්මක් අවුරුදු, ඒ කියන්නේ අපි බලන්න ඕනේ කෙටි කාලීන සැලස්මක් සහ දිගු කාලීන සැලස්මක්. ඒක තියාගෙන යම් කිසි හොඳ දක්ෂ කට්ටියක් පුහුණුකරුවන් කොටසක් තෝරගෙන ඔවුන්ට දෙන්න ඕනේ යම් කිසි කාලයක්. ක්‍රීඩකයන්ට කතා කරන්න ඕනේ ඔබට මේ ටුවර් එක දෙනවා සම්පූර්ණයෙන්ම. ඒතර බයනෝ සෙල්ලම් කරන්න. ඒගොල්ලන්ට දෙන්න ඕනේ කොන්ෆිඩන්ස්. ඉතින් අපි ඒ කොන්ෆිඩන්ස් දෙන්න තරම් අපි ඒ තත්ත්වයක නැහැ. අපිට හම්බ වෙන ටෙස්ට් මැච් 1-2 අවුරුද්දට ටුවර් 2-3 දැන් ඉස්සර වගේ නෙමෙයි අපිට හම්බ වෙන්නේ, හරිම අඩුයි. ඉතින් ටෙස්ට් මැච් එකක් ගහන්න යනකොට අරගල ඔක්කොම බයේ යන්නේ. يعني ලෝකේ තියෙන හොඳම මේ ටීම්ස් එක්ක තමයි සෙල්ලම් ගන්න යන්නේ. ඒකට එක ටීම් එක මැචස් 1-2 සමහරවිට අපි ගියොත් එහෙම න්ියුසීලන්ඩ් ක්‍රයිස්ට්චර්ච් ගත්තාම කූල් වැඩි. එංගලන්තෙත් එහෙමයි. අපිට ඒ වගේ ග්‍රවුන්ඩ් එක සෙල්ලම් කරනකොට මෙහේ ඒ වගේ ක්‍රීඩා පිටින වැඩි කියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දැන් ඉන්දියාව ගත්තාම මේ රස්නිද මොනවාද මේ වෙලාවේ ග්‍රවුන්ඩ් එක ස්පිනර්ස් වැඩ හදන්නේ, ඒවා ඔක්කොම ස්ටඩි කරලා තමයි සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම බලලා ඉවරලා කතා කරොත් එම් මම දකින්නේ දැන් අපිට කිව්වොත් එම් අපි මට මං ක්‍රිකට් ගැන කතා කරොත් එහෙම ෆාස්ට් බෝලිං වල අපේ හොඳම කෝචස් හරි චම්ප රාමනායක, අනු සමරනායක, මාරියෝ වෙල්වරායන්, ලසිත් මාලිංග, එතකොට ගත්තාම මේ චමින්ද වාස්, රොමේෂ් රත්නායක, මේගොල්ලෝ ලෝකේ ඉන්න ඕනම බෝල කෙනෙක් එක්ක හැපිලා සෙල්ලම් කරලා අත්දැකීම් තියෙන බහුලම කට්ටියක් මේ. මේගොල්ලන්ගෙන් අපිට හැඩ වැඩක් ගන්න බැරි නම් අපිට තව කවුරු ගෙනවත් ගන්න බෑ. ඒකයි මේගොල්ලොන් හරියට මිල මුදල් ලබා දීලා අපි ෆොරන කෙනෙක් පිටරටකින් ආවම අපි ඒකට ලොකු ගණන් වීදම් කරනවා. අපි අපේ රටේ ඉන්න ඇයට ඒ මුදල් දෙන්න අපි අකමැති. ප්‍රධානම දේ මම එතන දකිනවා. ඊට පස්සේ ප්ලේයර්ස්ට ගෙවන ගාන ඒවා මදි. එතකොට අපි ඊට පස්සේ බලන්න ඕනේ ක්ලබ් ක්‍රිකට් සෙල්ලම් කරන අය ඒගොල්ලෝ රැකියාව කර කර තමයි මෙතනට එන්නේ සෙල්ලම් කරන්න. ඒ රැකියාව කර කර සෙල්ලම් ගන්න එනකොට, ක්‍රීඩාවට එනකොට ඒගොල්ලන්ට ගෙවීමක් කරන්න ඕන. හොඳ අවුන්ව රැක ගන්න ඕනේ, හොඳ ප්ලේස්ලා ඉන්න. ඊට පස්සේ අපි ස්කූල් ක්‍රිකට් එක මදි.
අපි ස්කූල් ක්‍රිකට් එක මින්සරේ අපේ අන්ඩර් 19 සයිඩ් එක හොඳට කරා. ප්ලේස්ලා ඔක්කොම වගේ හොඳයි. එතන අවිෂ්ක හිටියා, චමිලගමගේ හිටියා, එතකොට උපුල් චන්දන ඒ වගේ හුඟක් හොඳ කෝචස්ලා හිටියා. ඉතින් මම ඇත්තටම මට හිතෙනවා අපේ ඉස්සරහට අපේ ක්‍රිකට් ඉම්ප්‍රූව් වෙයි කියලා. ක්‍රිකට් ආයතනය බලන්න ඕනේ මේ අපේ කෝචස්ලා මාරු කරන්නේ නැතුව. මේකට යම්කිසි කාලයක් ලබා දෙන්න ඕනේ. ලබා දෙන අතර පහසුකම් ලබා දෙන්න ඕනේ. අපේ අවුස්ටේෂන් ළමයට මෙහෙල් නැවතිලා ස්විම් පූල් වල ස්විම් කරලා ඒ කරන්න තියෙන ඇත්ලටික් ඒ කියන්නේ ස්ප්‍රින්ටිං වගේ ඒවා දේවා කරන්න ඕනේ. පොඩි කාලේ අපි ඒවට එන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම ලංකා ක්‍රිකට් ඉම්ප්‍රූව් කරන්න ඕන නම් ස්කූල් මට්ටමින් තමයි මේක පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට තියෙනවා ක්‍රිකට් ආයතනය තියෙනවා, ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය තියෙනවා, ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය තියෙනවා, ක්‍රීඩා අමාත්‍යාංශය තියෙනවා. මේ හතර එකතු වෙලා හොඳ හොඳ ප්ලෑන් එකකට වැඩ කරන්න ඕනේ. මම හරිම කැමති අපේ හැම ක්‍රීඩාවක්ම ඉස්කෝලෙන් පටන් ගන්න ඕන පාසලෙන්. ඒ ළමයාව ස්විමින් වලට දාන්න ඕනේ. මම ඉස්සෙල්ලත් කියලා තියෙනවා, මේ අවුරුදු දැන් 5ක 10ක මම දිගටම කියනවා ස්විමින් කරන්න දෙන්න ඕනේ ඉස්සෙල්ලාම. ඇඟේ ඕනම ළමයෙක්ම තමන්ගේ ඇඟ ෆ්ලෙක්සිබල් කරන්න ඕනේ. ඊට නැත්තම් බොඩි බිල්ඩර් කෙනෙක් දාන්න පුළුවන් ඇඟවල තියෙන ඒගොල්ලන්ට සෙල්ලම් ගන්න බෑනේ. ෆ්ලෙක්සිබල් ඇඟ කරන ස්විමින් වල දාන්න ඕනේ. ජිම්නාස්ටික් ටිකක් කරන්න ඕනේ, ඇත්ලටික් කරන්න ඕනේ, ස්ප්‍රින්ටිං වගේ ඒ වගේ දේවල් කරලා අපේ ළමයිව හිමින් හිමින් හදලා ගන්න ඕනේ. මං කෝච් කරන කාලේ මං ළමයි 10 ගන්න උගන්ලා තියෙනවානේ. මම ඒ කරන කට්ටිය මං දැක්කා. ඒව කරපු කට්ටිය ඔය මං කියපු ස්විමින් ඇත්ලටික් ජිම්නාස්ටික් කරපු කට්ටිය හොඳට සෙල්ලම් කරා. ඒව නැති අය වෙනම උත්සාහයක් දරන්න ඕනේ ක්‍රීඩාවේ තැනට එන්න. ඊට පස්සේ බලන්න ඕනේ අපි ඒ එකමයි බලන්න ඕනේ ලෝකෙ දිහා බලන්න ඕනේ. ඒ අපි එක් එක්කෙනාගේ බයෝග්‍රෆි එක බලන්න ඕනේ. ඒකල කොහොමද තාත්තේට ආවේ. සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ තියෙනවා වීරයෝ ඉන්නවා. ඒ වීරයෝ ඉන්න ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා ගෙදර ගිහිල්ලත් තමන්ගේ රූම් එකේ ඉඳන් ඒවා ප්‍රැක්ටිස් කරනවා, ග්‍රවුන්ඩ් එකට යනවා, නෙට්ස් වල තනියෙන් ප්‍රැක්ටිස් කරනවා. ඒ කියන ප්‍රශ්න ටික ඔක්කොම 1996 වර්ල්ඩ් කප් එක දිනද්දි තියෙන්න ඇතිනේ ඔය කියන ප්‍රශ්න. හැබැයි ඒත් ඒගොල්ලෝ පල්ලෙහාට ගියේ නැහැ, ඒගොල්ලෝ උඩට ආව විතරයි. හැබැයි දැන් ඊට වැඩිය පහසුකමුත් තියෙනවා. හැබැයි ජාතික ක්‍රිකට් කණ්ඩායම පරිහානිය විතරයි වෙන්නේ. ඔබතුමා කියනවා දැන් ක්ලයිමේට් එකේ ප්‍රශ්න තියෙනවා, අපි ඒගොල්ලන් මේ ග්‍රවුන්ඩ් වලට ගෙනියන්න ඕනේ, ඒගොල්ලන්ට ඒක හුරු නෑ. එතකොට ඒ කියන ප්‍රශ්න ඒ කාලේ තියෙන්න තිබ්බ ප්‍රශ්නනේ. එතකොට ඒගොල්ල දිනන්නයි අපේ දැන් ඉන්න ක්‍රිකට් කණ්ඩායම පරදින්නයි ලොකු හේතුවක් නේද? ඔබ එක්ක නම් සඳහන් කරන්න කැමති නැහැ මෙතනදී. ඒකට හේතුව එහෙම නැත්නම් මොකක් හරි වෙන හේතුවක් තියෙනවද? නෑ, නම් සඳහන් කරන්නේ ඔක්කොම මගේ හුඟක් අය යාළුවෝ. මම සෙල්ලම් කරලා තියෙන ඒගොල්ලොත් එක්ක ග්‍රවුන්ඩ් එකට ගියාම තමයි තේරෙන්නේ අපිට පේන දේ නේ. ටීවී එකේ ලං කරලා පේන දේ නේ. මේ දැන් තාක්ෂණය දියුණුයි, දැන් DRS තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඒගොල්ලන්ට වාසිද, දැන් අපි ටෙස්ට් මැච් එක බැලුවොත් ඉන්දියාවට වාසිදට තමයි හුඟක් ඩිසිෂන්ස් ගියේ. ඉතින් එක එක ඩිසිෂන් එකක් ඇති මැච් එක වෙනස් කරන්න. ඉතින් අපි ඒක දැක්ක මේ මැචස් වල. ඉතින් අපි මේ ප්ලේස්ලා හුඟක් හොඳයි. ඇත්තට මට නම් ප්ලේස්ලා හොඳයි. මම දකින්න ඒගොල්ලන් ඉන්ජරිස් වැඩිනේ. ඇතර ඉන්ජරිස් වැඩි වෙන්න හේතුව ඒගොල්ලෝ ඒ තමන්ගේ මේ ශරීර සෞඛ්‍ය හැට බලා ගන්න ඕනේ. ඒවා තමන්ට තමයි තේරෙන්නේ ඒක. ඉතින් මම නම් කියන්නේ හොඳට දුවන්න ඕනේ කියලා. මං සෙල්ලම් කරන කාලේ මම නම් වට 10ක් 15ක් දවසට දිව්වා. අපි හරියෝ වැරදි දිව්වා. එතකොට අපි ලොකු ඇඟවල් තියන් හිටියේ නෑ, ෆ්ලෙක්සිබල් ඇඟවල්. මට බෝල් කරන්න පුළුවන් වුණා ඕවර්ස් 20-30, හති නැතුව මහන්සි නැතුව ඕවර්ස් 20-30 බෝල් කරන්න පුළුවන් තත්ත්වක හිටියා. දැන් අයට ඒ තත්ත්වේ නෑ. මොකද හේතුව ඒගොල්ලෝ කන කෑම. ඊට පස්සේ ඒගොල්ලන් ලැබෙන ලක්ෂරි දේවල් එක බැලුවා මේගොල්ලෝ මහන්සි වෙන්නේ නැහැ වැඩි. මේ වගේ දේවලුත් මම දැක්කා ෆාස්ට් බෝලර්ස් ලාගේ එහෙම. ඉතින් විශේෂයෙන් ඉන්ජරිස් එන කට්ටිය පොඩ්ඩක් ප්‍රවේශමෙන් තමන්ගේ ක්‍රීඩාව දියුණු කරන්න රටගෙන හිතලා වෙනස් වෙන්න ඕනේ. අනිත් එක ඇවිල්ලා මම ඉස්සලා කියන තාක්ෂණය දියුණුයි. ඒ එකම ක්‍රීඩාවේ බෝලර්ස්ලාට බැට්ස්මන්ලාට හුඟක් තාක්ෂණය දියුණු විදියට බෝලර්ස්ලා හුඟක් බෝල් කරන්න ක්‍රම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන්ද අපි ඒවත් බලන්න ඕනේ. ඊට පස්සේ හුඟක් ක්‍රිකට් ආන් පන්න ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කෝචින් ඇයිටම් ඇවිල්ලා තියෙනවා. අපිට සමහර ගා ලැබෙනකොට අනිත් ඇයිට ඊට ඉස්සෙල් ලැබෙනවා. අපේ රටට ලැබෙන්නේ ඉස්සෙල් අනිත් ඇයිට ලැබෙනවා. ඊට පස්සේ විටමින් ධාතු ලැබිලා තියෙනවා. හොඳ කෝචස් ලැබිලා තිනවා. හොඳ දේවල් ලැබෙනවා. දැන් කෝලි ගත්තත් කෝලි ඇවිල්ලා වෙනම ප්‍රැක්ටිස් කරනවා අපේ ලංකාවේ. මම දන්න මේ අපි හැමෝම දන්න කෙනෙක් ගිහලා එයාට බෝලේ දානවා. හරිද? එතකොට එයාට කෝච් කරනවා එතන ගිහලා. එයාට බෝලේ දාලා ඒ ඔක්කොම කරනවා. එයා ඒක එයා ප්‍රයිවට් විදියට තමයි එයාව ආරම්භ තියෙන්නේ. ඒ ප්ලේව අපේ ලංකාවේ කෝච් කෙනෙක්. එතකොට ඒ වගේ ලොකු වියදමක් දරලා ඒ වගේ කැපවීමක් කරන්න කෝලිට පුළුවන් නම්
අපේ ඇත් ඒවයි කැපවීම කරන්න ඕනේ. දැන් ඔබතුමා කියන විදිහට වියදම ගැන කතා කරනකොට මේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සල්ලි වලට විකිණලාද තියෙන්නේ. නැත්තම් මේ ප්ලේයර්ස් කාගේ හරි ඌමනාවකටද ප්ලේ කරන්නේ? දැන් ලසිත් මාලිංගලට ප්‍රධාන පෙළේ ක්‍රීඩකයොන්ට එන්න කියලා කතා කරද්දී ඒගොල්ලෝ ඒ දේ ප්‍රතික්ෂේප කළා. නමුත් ඉන්දියාවට ගිහිල්ලා සෙල්ලම් කරන අවස්ථා තියෙනවා. තියෙන හැම සැප පහසුකමක්ම ඔවුන්ට ලබා දෙනවා. දැන් ක්‍රීඩා අමාත්‍යංශය ගත්තොත් එහෙම ක්‍රිකට් වලට තමයි වැඩි වියදමක් දරන්නේ. එතකොට එච්චර දේවල් කරලත් මං අහන්නේ මේ ක්‍රිකට් කණ්ඩායම අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම මුදලට විකිණලාද තියෙන්නේ? එහෙම කියන්න බෑ. ඉතින් IPL වගේ තරඟ ඇවිල්ලා තියෙන්නේ සල්ලි හොයන්න තමයි. එතකොට අපිට කියන්න බෑ අපේ ක්‍රීඩකයෝ විතරක් මේ මුදලට විකිණෙනවා කියලා. මුල් ලෝකේ ඉන්න ඔක්කොම ක්‍රීඩකයෝ මුදලට විකිණෙනවා. එතකොට අපේ අය විතරක් සල්ලි හොයනකොට අපි ඒ කුහක විදියට බලන්න හොඳ නෑ. ඇත්තටම අපි පොඩ්ඩක් ලෝකෙත් එක්ක බලන්න ඕනේ. අනිත් රටවල් වල මේ අපිට වඩා හුඟක් මේ මුදලට ඒගොල්ලන් විකිණෙනවා. IPL විශේෂයෙන්ම IPL ගත්තාම. ඉතින් අපි ඒකෙින්ද අපේ ක්‍රීඩකව පල්ලෙහාට දාන්න හොඳ නෑ. ඒකම අපි බලන්න ඕනේ අඩුපාඩු ටික. අපේ කෝචස්ලා ටික රැකගන්න දැනගන්න ඕනේ ක්‍රිකට් ආයතනේ. මං විශේෂම් දකින්නේ ඒකයි. මේ ක්‍රිකට් ආයතනේ වීදම් කරන ওই මුදල් ටික අපේ කෝචස්ලා වෙනුවෙන් වීදම් ගන්න පුළුවන් නම්, ඒ වගේම අපේ රටේ යටිතල පහසුකම් ටික, ක්‍රීඩාගාර, ඒ වගේම කෑම බීම පහසුකම් ටික තව ටිකක් මේ වැඩි කරලා ක්‍රීඩාවේ තියෙන මේ ජීවගුණය වැඩි කරලා, ඒ කියන්නේ අපි මැච් ගහනකොට, අපි ක්ලබ් මැච් ගහනකොට ක්ලබ් මැච් වල තියෙන ප්‍රශ්න, ඒකල වෝට් එක ගන්න ඕනවට ක්ලබ්ස් වලට එක එක දේවල් ලබා දෙනවා. ඉතින් ඒ වගේ මේ සමහර ටූර්නමන්ට් ගහනකොට ක්වොලිටිය බාල ටීම්ස් හුඟක් තියෙනවා. මම හැමතිස්සම දකින ක්ලබ් ක්‍රිකට් ගහනවා නම් ක්වොලිටි එක වැඩි කරන්න ඕනේ කියලා. මං ආසයි ප්‍රොවින්ෂල් ක්‍රිකට් ගහනවා නම්. ඒ වගේම දක්ෂ ටික තෝරගෙන අපි ඒ විදියට ඒගොල්ලන්ට මැචස් ටික වැඩි කරන්න ඕනේ. ඒකම අපි අන්ඩර් 19 ස්කෝඩ් එකයි ශ්‍රී ලංකා ඒකයි ලෑස්ති කරගන්න ඕනේ. අපි ඕවා කරගෙන එනකොට හොඳ ප්ලේස් එනකොට විශේෂම හොඳ කෝච් කෙනෙක් ඉන්නකොට අපි හිතමුකෝ අවිෂ්ක ගුණවර්ධන ICC එක මොකක් හරි බ්ලේම් එකක් දාලා එයා වට්ටනවා. ඊට පස්සේ හොඳ ප්ලේයර් කෙනෙක් කුසල් ජනින් එයාටත් ICC බ්ලේම් එකක් දානවා. අනුෂ් සමරනායක ඒ වගේ දේවලුත් අද්භූත දේවලුත් වෙනවා. ඉතින් ඉන්දියාව ඇවිල්ලා ඔවුන්ගේ තියෙන බලය යූස් කරලා අපිට හුඟක් ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. ඉතින් ඔවුන් සල්ලි හින්දා අර ඔබ තුමේ කිව්වා වගේ සල්ලි මෙතන බලපානවා. ඉතින් ICC එකේ අපේ ඉන්නවා අපේ රොෂාන් මානාමීටියා එඩිට් පැනල් එකේ, ඒ වගේම රංජ මඩුගල්ල, ඒ වගේම තරඟ තීරකවරයෙක් වශයෙන් හොඳ නමක් තියෙනවා, ඒ වගේම කුමා ධර්මසේන. ඉතින් අපේ තුන්දෙනෙක් ICC එකේ හිටියා. අපිට හොඳ නමක් තියෙනවා. ඉතින් ඒ වගේම සංගක්කාර අපිට හොඳ නමක් තියලා තියෙනවා අපේ රට වෙනුවෙන්. මහේල ජයවර්ධන, එතකොට ලසිත් මාලිංග, ඒ වගේම අර්ජුන අරවින්ද, සනත් රොෂාන් මහනාම. ඉතින් මේ වගේ මේ කට්ටිය ඉඳලත් අපිට ක්‍රිකට් කියන ගේම් එක ක්ෂණිකව අපිට හදන්න බෑහෙම. ක්‍රිකට් කියන එක ඇවිල්ලා ප්‍රැක්ටිකල්, ඒක රිදම් එක ගන්න ඕනේ. හොඟ මහන්සියෙන් අපි වගේම අනිත් ටීමුත් අපේ දිහා බලන් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ස්ටඩි කරනවා. පහසුකොනොයි මිලමුදලයි මම දකින්නේ මේවත් එක්ක තමන්ගේ ජීවගුණය වැඩි කරගන්න ඕනේ කියලා තමයි මම නම් දකින්නේ. ඉතින් රටේ මුදල් ප්‍රශ්නෙකුත් තියෙනවා. දැන් අපේ ටීම් එකට අලුත් ක්‍රීඩකයෝ ඇවිල්ලා තිනවා. දැන් වනිදු හසරංග ගත්තම එයා ඇවිල්ලා දැන් පළවෙනි තැනම ඉන්නවා. මේ විදිහට ඔබතුමාට හිතන විදිහට ඔබතුමාම සජෙස්ට් කරන්න බලන්න හොඳ අලුත් ක්‍රීඩකයෝ කවුද, ඒ හොඳ කෝචස්ලා කවුද ඔබතුමාට හිතන විදිහට? දැන් ලංකාවේ කෝච්ලට ඇත්තරම තැනක් නැහැ පිටරටින් ගෙන්නලා. ඒගොල්ලන්ට යටත් වුණ ක්‍රමයක් තමයි, ක්‍රියාවලියක් තමයි යන්නේ. එතකොට ඔබතුමාට හිතන විදිහට මොන වගේ කෝච්ලාද ඉන්න ඕනේ මේ රටේ? දැන් හොඳ ප්‍රශ්නයක් හැවි. දැන් ලංකාවේ නැෂනල් ටීම් ජාතික කණ්ඩායම හිටපු ෆීල්ඩින් කෝච් අයින් කරලා අපි දැන් අලුත් කෝච් කෙනෙක් ගෙනලා තියෙනවා. එතකොට ඒ වගේම අපේ ෆාස්ට් බෝලිං කෝචස්ලා හිටියා, ඒගොල්ලෝ අවශ්‍ය තැන්වල අවශ්‍යද දාගෙන යන්න. ලසිත් මාලිංගගෙන් ඔස්ට්‍රේලියන් ටුවර් එකේ ප්‍රයෝජනයක් ගත්තා, ඊට පස්සේ ඉන්දියන් ටුවර් එකේ ගත්තේ නැහැ. එතකොට ප්‍රශ්නයක් එතනම තියෙනවා. ඉතින් මේ අපිට පේනවනේ, ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. අපි කතා කරන්න බෑ මේක. මොකද මගේ යාළුවෝ තමයි ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නේ, සෙල්ලම් කරන්නෙත්, අපි ඉස්සරහට කතා කරන්න ගියත් කතාන්න තියෙන්නේ. මම කරන්නේ ව්‍යාපාරයක්, ඒක මම කෝච් කෙනෙක්, මම පුහුණුකරුවෙක්. ඉතින් අපිටත් අයිතියක් තියෙනවා කතා කරන්න. ඉතින් මම හිතන්නේ මේ ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කරලා එතනට සුදුසු අය දැම්මනම් හොඳයි කියලා මම හිතනවා. හේතුව පරිපාලන දුර්වලකම් එනකොට තමයි මේ ප්‍රශ්න එන්නේ ගලාගෙන.
එතන එකම කට්ටිය අවුරුදු 20ක් 25ක් මේක ඇතුල පාලනය කරනවා. ක්‍රිප්ලේස්ලා පාලනය කරනවා. ඊට පස්සේ කෝචස්ලා පාලනය කරනවා. පරණ ශ්‍රී ලංකා සෙල්ලම් කරපු කට්ටිය ඉන්න හොඳ දැනුම තියෙන. ඒගොල්ලන්ට එන්න බන්දුල වර්ණපුර හුඟක් මේ මහන්සි වුණා එයා ක්‍රිකට් වල උදව් කරන්න. හැබැයි එයා නැති වෙනකම්ම කවුරුත් යාට chance එකක් දුන්නේ නැහැ. ඒ එක්කම මේගොල්ලෝ පලි ගන්නවා. ඉතින් මේ පලි ගන්න එක හොඳ ප්ලේයර්ස්ලාගෙන් හොඳ කෝචස්ලාගෙන් හොඳ අයගෙන් පලි ගන්නකොට ඒගොල්ලෝ එන්නේ නැහැ ඉදිරියට. ඉදිරිපත් වෙන්න එන්නේ නැහැ. හොඳ ප්ලේස්ලා ඉන්නවා. ඔවුන් ඇවිල්ලා ස්කූල් ක්‍රිකට් ගහලා කෙලින්ම රට යනවා. අපේ හොඳ ප්ලේස්ලා ඉන්නවා. ඉතින් ඒ වගේ මම කියන්නේ ෆාස්ට් බෝලින් අන්ඩර් 19 එක මුලින්දම චමින්දවාස් ලසිත් මාලිංග අනුශාමන ඒ වගේ දෙන්න ඕනේ ස්කූල් ක්‍රිකට් එක බලන්න දෙන්න ඕනේ කට්ටියකට ශ්‍රී ලංකා ඒක කට්ටියකට දෙන්න ඕනේ නැෂනල් එක කට්ටියට දෙන්න ඕනේ මම කියන්නේ මේගොල්ලෝ දිගටම තියාගෙන මේගොල්ලන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා තමයි මම ෆාස්ට් බෝලර්ස්ලාගේ වෙනම ඉල්ලන්නේ ඊට පස්සේ අපිට ලෙග් ස්පින් ස්කොඩ් එකක් නැහැ අපි ඕ ස්පින් තියනවා ඉතින් අපි ඒ පැත්ත බලන්න ඊට පස්සේ ෆීල්ඩින් වලට බලන්න ඕනේ ඊට පස්සේ බැටින් කෝච් මම නම් කැමති රොෂාන් මහනා වගේ කෙනෙක් ගේන්න පුළුවන් නම් ඉතින් තව හුඟක් කට්ටිය ඉන්නවා ඉතින් එතනට ඇවිල්ලා ඒක ඒ වගේම ටෙක්නිකල් කමිටි එකක් තියෙනවා. ඒකෙන් අපිට ඇඩ්වයිස් අරගෙන ඊට පස්සේ අපිට ඉන්නවා මහේල ජයවර්ධන ඉන්නවා සංගක්කාර ඉන්නවා. ඉතින් මේ ඔක්කොම හිටියත් අපි කියමුකෝ මේ ඔක්කොම චේන්ජ් කරත් අර මං කිය ප්ලේස්ලාගේ ජීවගුණේ වැඩි කරන්න ප්ලේස්ලා දැනගන්න ඕනේ. ඒගොල්ලෝ තනියෙන් උත්සාහ වෙලා තනියෙන් හරි ප්‍රැක්ටිස් කරලා දැන් මම ඉස්සර සෙල්ලම් කරන කාලේ මම බැලුවා මම ක්ලබ් එකට ගියාම මගේ තියෙනවා අඩුපාඩු ටික මට හදාගන්න. මම කරන්නේ මොනවද මේ ඔක් ප්‍රැක්ටිස් කරලා මම තනියෙන් ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් කළා මං ඊට පස්සේ මැච් එකට යනකොට මට පේනවා මං ටික ටික ඉම්ප්‍රූව් වෙනවා ඊට පස්සේ මට පේනවා ඒක මං ඒගොල්ලන්ගෙන් මම හිතපු වැඩ මම ඉස්සරහට යනවා මට ප්‍රශ්නයක් නැහැ මට දිගට මැචස් ටික හම්බ වෙනවා මම විකට්ස් ගන්නවා ඉතින් ඊට පස්සේ මට පේනවා මම හිතන මගේ පතාගේ යෝධය මගේ සිහිනේ හිටපු මගේ හීනයක්ලා තිබුණ ප්ලේස්ලාක මට සෙල්ලම් ගන්න හම්බ වෙනවා ඉතින් මම බැලුවා මම උදේ හවසයි දෙකේම ප්‍රැක්ටිස් කරනවා මොකද නැෂනල් ගහපු අයත් එක සෙල්ලම් කරනකොට අපි ටිකක් ඊටලා හොඳට දක්ෂ විදිහට සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් මම උදේ හවසයි දෙකම ප්‍රැක්ටිස් කරා. මම දැන් ඇයටත් කියන්නේ ඒක තමන්ගේ අඩුපාඩු තියෙනවා නම් ඒක තමන් දැනගන්න ඕනේ හදාගන්න. ඉතින් මම හැමෙස්සෙම කියන්නේ පරිපාලනයයි යටිතල පහසුකම් සහ ජීවගුණය ඒකත් එක්ක මැචස් සෙල්ලම් කරන අපිට මැචස් හම්බ වෙනවා අඩුයි. ඒක තමයි මම ප්‍රධානම දේ දකින්නේ මේ කොරෝනාත් එක්ක අපිට සැහැන්න අඩු වුණා. අපිට හොඳ ප්ලේස්ලා ඉන්නවා. මම නම් දකින්නේ හොඳ ප්ලේ අපේ අන්ඩර් 19 ටීම් එක හොඳටම හොඳයි. අපි පොඩි රටල් විශාල රටක් නෙමෙයිනේ ඉන්දියාව ගත්තාම කෝටි ගාණක් ඉන්නවා ඒගොල්ලන්ගේ මේන් අපේ දැන් අපේ වොලිබෝල් තමයි අපේ ජාතික ක්‍රීඩාව හැබැයි අපි ෆේමස් වෙලා තියෙන අපේ රට ගැන දන්නේ මේ ක්‍රිකට් හිඳ ඉතින් අර ඔබතුමී කිව්වා වගේ අපි 96න් පස්සේ ලසිත් මාලිංගේ නායකත්වයෙන් T20 එකක් දින ඊට පස්සේ අපිට දිනන්න හම්බුනේ නැහැ ඒවට හේතු බලපෑවා හුඟක් වෙලාවට ඇඟිලි ගැසීම් එක එක්කෙනාගේ ඉන්ෆ්ලුවන්ස් තිබුණා ඉතින් මාරු වීම් තිබුණා සිලෙක්ෂන් කමිටියේ ප්‍රශ්න තිබුණා ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්න තිබුණා ඉතින් මේ ඔක්කොම එක ගත්තාම අපි අනවශ්‍ය කෝචස්ලා ගෙනලා තියෙනවා ක්‍රිකට් ආයතනයට ඔවුන්ව පත් කරලා තියෙනවා දිස්ත්‍රික්ක මට්ටමින් සහ ප්‍රොවින්ෂල් මට්ටමින් ඉතින් මම දන්න අය ඉන්නවා මගේ යටතේ කෝච් කරපු අය මම එළවපු අය අද ඉන්න දිස්ත්‍රික් කෝච්චලා ඉතින් මම එළවපු කෙනෙක් දිස්ත්‍රික් කෝච්චලා ඉන්නවනම් රටේ ක්‍රිකට් ඉම්ප්‍රූව් වෙයි කියලා මට හිතන්න බෑනේ ඉතින් අපේ ක්වලිටි එක පල්ලෙහැට බෑ තියෙන ඒ ක්වලිටි එක තමයි අපි මේන්ටේන් කරන්න ඕනේ කෝචස්ලා ඉස්සරහට මං හිතන්නේ ශ්‍රී ලංකා සෙල්ලම් කරපු ජාතික කණ්ඩායම සෙල්ලම් කරපු මේ ක්‍රීඩකයෝ කෝච් මේ පුහුණු කරුවන් වෙලා ඉස්සරහට එන්න ඉන්නවා එතනදී අපි සමානට වෙනසක් වෙයි කියලා මං හිතන ඉස්සරහට ඒ එකම අර මුදල් වල ප්‍රශ්නයක් තියෙනවා ඒකට ගෙවන ගණන් වැඩි වෙන්න ඕනේ ඒ එකම ශ්‍රී ලංකාවේ අන්ඩර් 19 අන්ඩර් 23 සෙල්ලම් කරන කට්ටියටත් මොන හරි ඒගොල්ලන්ට දෙන්න ඕන ලැබෙන්න ඕනේ. එතන අපේ රටේ ව්‍යාපාර රැකියා කර කර තමයි මේ ක්‍රීඩා සම්බන්ධලා ඉන්නේ. අපි ප්‍රොෆෙෂනල් වුණාට ඒකින්ද අපි ඔවුන්ට chance එකක් දෙන්න ඕනේ. ඒව කරගෙන පහසුකම් ලබා දෙන්න ඕනේ. එතන තමයි ලොකුම ප්‍රශ්නේ. ඉන්දියාවේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් හොඳට ගෙවනවා. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමන්ට අද අපේ කතාබහට එක්ුණේ ද ට්‍රාන්ස්පෝර්ට්සේ අධිපති ලසන්ත අමරසිංහ මහතා ඔබතුමාත් එක්කම ඔබතුමාගේ ව්‍යාපාරික ගමනේ ඔබතුමාගේ ව්‍යාපාරික ගමන ගැන අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ වක්‍ර ටීවී නාලිකාවෙන් බොහොමත්ම ස්තුතියි අද කාර්යබහුලත්වය මැද්දේ අපිත් එක්ක සම්බන්ධ වුණාට ඒ පිළිබඳව අපි ඉදිරියට අපේ වක්‍ර ටීවී නාලිකාවෙන් ඔබත් සමඟ කතා කරනවා අයිබෝවන් වක්‍ර ටීවී UK's cyber under area.